मीद असल मध्य वगे नटन उन्न दंगल देश पालन प्रवृत्ति नगे सत्यम नटाचा जरम पियतुमा जनक रत्न अलग नहीं मगे अलुते अली साबरी देश पालन सुन देश पालने अली साबरी मात्या पालमेटिया विपक्ष उन्न चंदे दिन अली साबरी अभी पक्ष योजना आवट मुखद जनक रत्न योजना आवट विरुद्ध चंदे समारोह की नीति उल्लंघन कर नीति बलपैम कर अली साबरी निराश कर पार्लिमेंटा एम किसी देख आंडो संबंध मम श्रीलंका पोदीन पेर मुने मंत्री कमी और दहाटर पार्लिमेंट जीवित मं क्या कमी अली साबरी आगे आए पार्लिमेंट इवंडेपा पार्लिमेंट पिटमंकर मेघ अपराध वरदे सिविल वरद इवे पार्लिमेंट निर्वाह भंडार नायक प्रजा पार्लिमेंटो मम की अली साबरी वगे पार्लिमेंट जनता कुमार समारोह की ना पापेदी एक का तिबुन नेतिया है पार्लिमेंट तो आठ बात्ते केवल गत्ता साली अंब करा कोटि का नंद धने ही पे हुआ क्या एक वाले नेवते नेवत पार्लिमेंट तो ये वाला तीन काउंट है जनता सा होरुंट का तक्कड़ींट वंचने की ना दूषित है इंट इधर दी अत्ते जनता और नंग अने अभी कुमाक करन अने अभी कुमाक करन सा मम इल्ला से दिन्ने होरु वंचाकार दूषित हो पार्लिमेंट तो ये वाला तीन රුපියල නැගී ඩොලරේ බයි දලුත් ප්‍රවෘත්ති ගණනාවක් මතුවලා තියෙනවා ආර්ථික පැත්තේ එතකොට ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ ආර්ථිකයේ වර්ධනයක් තියෙනවා තෙල් නැහැ කියලා කියන්නේ නැහැ දැන් පොර නැහැ කියලා කියන්නේ නැහැ දැන් ගෑස් නැහැ කියලා කියන්නේ නැහැ දැන් බඩු ලොකෝට හිඟයි කියලා කියන්නේ නැහැ දැන් මේ ප්‍රශ්න විසලා තියෙනවා එතකොට අනිත් පැත්තෙන් මෙරටේ නීතිය සහ සාමය මං කියන්නේ අඩුම තරම් පාර යන්න පුළුවන්කම ලැබිලා තියෙනවනේ. ඉදාසේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන් වෙලා තියෙනවනේ. නැත්නම් ඌ කියනවා ගහන්න දෙනවා මරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීෙක් මහා පාරේ මරලා එයාගේ අතේ තිබ්බ මුද්ද ගලවලා ඩ්‍රයිවර්ගේ සාක්කුවේ බැංකු කාඩ් එක අරගෙන හොරකම් කරපු, ඒකෙන් කාපු, ඒකෙන් ඇඳපු, ඒකෙන් ජීවත් වෙච්ච අය විප්ලවවාදී කියලා කියෙත්. මේ මාධ්‍ය සහෝදරරේ. මාධ්‍ය සහෝදරර කිව්වේම. ඒ ඔක්කොම දිලි දුන්නේ. ඒ දූෂිතයන්ට වංචනිකට තක්කඩිට හොරුන් දැන් අපි පොව් ගිහදල් මම අලාගෙන කියනවා මේ අපි හොරු එලවන්නේ හොරු එලෙව්වා කියලා දමිතා බේරත් නම් මැතිණිය කියන මං අහගෙන දමිතා මං හිතන්නේ දමිතා ර මේ සජමේ වේදිකාවේ වැඩේ විකුණනවා නේද ලාබයි ලාබයි මසල වැඩේ තෝසේ ලාබයි කියලා වැඩේ විකුණන මං අහන්නේ දමිතා මං අහගෙන අපිට හොරු කියලා බැලලා අලිබබා තාවරු අතිලැත්ත කරලා ගින්න අපූර්වට අනේ මේගොල්ල කියන වර්ණා කරපන්නේ මාදි ලැජ්ජයි දෙන්නේ වෙනද මාදි ලැජ්ජා කියලා කියන්නේ මේගොල්ල කියන වර්ණා කරපෑටි ඈ
කලිප බතවරු ඇතිලෙත් ගන්න දකින්න ගිහිල්ලා. ඉතින් ඒගොල්ලෝ දැන් ඒක දහමෝම කියලා අලුතෙන් හිතනවා දැන්. අලුතෙන් හිතන්න ඕන දැන් දේශපාලනේ මං නම් සම්ප්‍රදායිකයි. මම මේ විවුර්තු කියලා. මගේ සම්ප්‍රදාය මට වටී. මේ වෛරේ ක්‍රෝධේ නීතියක් යුක්තියක් නැති දරුව මරණ මිනිස්සු මරණ ගෙවල් ගිනි තියන විනාශකාරී චින්තනයට වැඩිය මගේ සම්ප්‍රදායික චින්තනය හොඳයි. සියලු සත්‍යවුණු දුක්ඛතා නිරෝධතා සූපත්තා කියන ඒ චින්තනයට මං කැමතියි. කිසිම අලුත් චින්තනයක් ඒකට එක්ක ගැලපෙන්නේ නැහැ. ඒක උඩින් ඇත්තෙත් නැහැ. මං ඉන්නේ සම්ප්‍රදායික චින්තනයේ. මේ දවස්වල අපේ මාධ්‍යවේදීන් නිතර අහනවා පොහට්ටුවයි ආණ්ඩුවයි අතර ගැටුමක් තියෙනවද කියලා. ඒක ඔබතුමාලට තියෙනවද කියලා මං දන්නේ නැහැ. පොහට්ටුවයි ආණ්ඩුවයි අතර ගැටුමක් තියෙනවා. ආණ්ඩුකරණයයි පොහට්ටුවයි අතර ගැටුමක් නැහැ. ඒක කියන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තාම එදා පාර්ලිමේන්තුව ගිනි තිබ්බා නම් දෙවෙනි ලිබියාව ශ්‍රී ලංකාවේ ආරම්භ වෙනවා. එක වලක්කා ගත්ත ධෛර්ය සම්පන්න ඉදිරිතර මූණ දුන්න පුජ්‍යලයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාට ඒකට අපි ගෞරව කරනවා. එතුමා ඒ වගේම ආර්ථිකයේ යම් ප්‍රමාණයක් හසුරුවලා ජාත්‍යන්තරයේ සහාය දිනාගෙන මේ රට ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි එකක් අමතක කරන්න හොඳ නැහැ. මොකක්ද? අපිට ඒදා තීරණයක් ගන්න තිබුණා පාර්ලිමේන්තුවේ පොහට්ටුව විදියට. අපි අනුර කුමාර මහත්තයාට සහාය දුන්නා නම් මේ රටේ ජනාධිපති කවුද? අනුර කුමාර දිසානායක. අපි දලස් අලහප්පරම අතර සහය දුන්නා නම් මෙරටේ ජනාධිපති දලස් අලහප්පරම මෙතුමා. අපි මේ දෙකම නොකර තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා තනියෙන් ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහය දීලා එතුමා ජනාධිපති කෙරේ. ඒ නිසා අපි ඒ ගත්ත තීරණය පිළිබඳව පසුතැවෙන්නේ වෙන්නේ නැහැ. අපි හිතනවා ඒ ගත්තේ අපි තීන්දුව නිවැරදිම තීන්දුව කියලා. නිවැරදිම තීන්දුව. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒකට ගරු කරන අතරම සමහරුන්ට මතක නැහැ දැන් පොට්ටුව. පොට්ටුවෙන් දිනලාපු කට්ටිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වේදිකාවේ රාජපක්ෂවරුන්ට තමයි දඬු නමස්කාර. රාජපක්ෂවරු තමයි වර්ණා කරේ. දැන් ඒකෙන් පිටට ඇවිල්ලා රාජපක්ෂවරු හොරු කියනවා, වංචනිකව කියනවා, දුෂ්ටව කියනවා, වැඩක් නැහැ කියනවා. රාජපක්ෂලා ඉවරයි කියලා. මගනේ ඒ වගේ කාලකණ්ණි තැනකට වැටෙන්න හොඳ නැහැ. තා පොට්ටුව නිසා. පොට්ටුවේ සාය නිසා. මොකද මම අම්පාර දිස්ත්‍රික්කයේ දිගමල්ලේ නායකයා පොට්ටුව. මම පස්තවරුද්දා දහදුක්කින්ද පොහට්ටුව හදන්න ගමින් ගමට ගියා, ගෙයින් ගෙට ගියා, කමතට ගියා, හේනට ගියා. නිදාගත්තේ නැහැ, කෑවේ නැහැ. මං ඒ වෙලාව වකුගඩු රෝගියෙක්. මගේ වකුගඩු දෙකම නරක් වෙලා තියෙද්දි මං රෑ දවල් නැතුව වැඩ කළ තමයි පොහට්ටුව අම්පාර දිස්ත්‍රික්කයේ 65% දෙමළ මුස්ලිම් ඡන්ද තියෙන උතුරුනගර පළාතේ දිස්ත්‍රික්ක 8න් එකම එක දිස්ත්‍රික්කයේ පොහට්ටුව දීලා තින්නේ ඒ අම්පාර දිස්ත්‍රික්කේ මං නායකත්වයෙන් දරපු දිස්ත්‍රික්කේ. එතකොට අද මම නිකන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ආණ්ඩුපක්ෂයේ තනියට වාඩි වෙලා ඉන්නවා වගේ. එකක් කියන්න බෑ. මම නිකන් තනියට වාඩි වෙලා ඉන්නවා වගේ. තුන්වෙනි වතාවට පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තියෙන්නේ පළාත් සභාව මන්ත්‍රී පාරක් කැමති දුරේ ඉඳලා තියෙනවා. පළාත් සභාව ඉඳලා තියෙනවා. ඉතින් මම නිකන් ආණ්ඩුපක්ෂයේ තනියට වාඩි වෙලා ඉන්නවා වගේ. තාම මට එහෙම ඉන්න ඕනකමක් නෑ. මට ආණ්ඩුකරණය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරි අගමැතිතුමා එක්ක හරි ප්‍රශ්නයක් නෑ. ඇමති මණ්ඩලයේ මට හුඟ දෙනෙක් එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ඇමති මණ්ඩලයේ ඉන්නවා පුබ්බඩයෝ කීප දෙනෙක්. ඒක කියන්න හොඳට ලියන්න. මේ මෙතුමා ලේන පුබ්බඩෝ කීප දෙනෙක්. ඒ පුබ්බඩෝත් එක මට පස්සේ තියෙනවා. අපාට ඡන්දයක්වත් ගත්තේ නැති. අපි වගේ දිස්ත්‍රික්ක දිනලා, අපි අමාරු දිස්ත්‍රික්කයක් දිනලා, ගොඩනගා නැති, ඒ කිසි දෙයක් නැති. පුබ්බඩෝ ඉන්නවා. අපිට උඩින් ඉන්නවා ඒගොල්ලෝ. අපි යාට්ටා කරන්න ඕන පුබ්බඩෝ. සා එතනට වැටෙන්න මම ලෑත්ති නෑ. පොහට්ටුවේ මතේ කුමක්ද කියලා මං හරියටම දන්නේ නෑ. හැබැයි මං පුබ්බඩෙක් වෙන්න මම ලෑත්ති නෑ. යටත් වෙච්චෙක් වෙන්න මම සූදානම් නෑ. මොකද මං ගාවල දිස්ත්‍රික්කේ පළවෙනි වෙලා තමයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි වෙලා. ඒ නිසා ඒ ජනතාව සම්බන්ධව මම කීවත් තියලා ඒ වගේ කීම් ඉෂ්ට කරන්න. ඉඩක් තියෙන අපි අද ආණ්ඩුවක් මේ ආණ්ඩුව හැදුවේ පොහට්ටුව. මොකද මේ පාර්ලිමේන්තුව ගල්ලා තියෙන පොහට්ටුව. ඒකේ පොහට්ටුවේ ගරුත්වයක් ඒ විදිහට තියෙන්න ඕන. අපේ ගරුත්වයයි අයිතියත් ඒ විදිහට තියෙන. එහෙම නැත්නම් අපි නිකාම නිකං දියාරු කිසිම දෙයක් දන්නේ නැති දේශපාලන අතදරුවතා අඳබාල වෙන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා මම කැමති මේ ආණ්ඩුව තියෙනවට ඒකට සහාය දෙන්න කැමති. හැබැයි මම නිකන් නිකමෙක් විදියට මට ඇමති ගන්න නැතුනට කමක් නැහැ. තනතුරු නැතුනට කමක් නැහැ. හැබැයි මට නිකමෙක් විදියට කිසිම වැදගත්කමක් නැති කාලකන්ණියෙක් විදියට ආණ්ඩු පක්ෂේ වාඩි වෙලා ඉන්න ඕන කමක් නැහැ. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.